आयबोन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुखया सित टीवी प्रधान प्रवृत्ति विकाशयाई आरंभ वन्ने मम उद्देशानि इडमे गेदर प्रथमेन अवधानय पुवत सिरस्थल वेत हय सिट 13 श्रेणी दक्वा पासल यली 23 वनदा सिट विवृतई बस्नाहिर पलात सह हुदकला प्रदेश वल तवदुरटत पासल वसा तेबेई අර්ජුනයක් නැති හුදකලා ප්‍රදේශ ලබන සතියේ සිට විවෘත වන ලකුණු කොළඹ තත්ත්වය භයානකයි කොළඹ ලොක්ඩවුන් කරන්න නගරාධිපතිනියගෙන් ඉල්ලීමක් ශ්‍රී ලංකාව තුල විදේශ ආනයන සීමා පැනවීම විදේශ ආයෝජනයන්ට ඍජු බලපෑමක් දිගින් දිගටම ආනයන සීමා පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ නියමයන්ටත් අනුකූල නැහැ යුරෝපා සංගමයෙන් ඒකාබද්ධ නිවේදනයක් සිල්වෙදි නඩුවට වර්ධකරුවන් වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස් අපට අවශ්‍ය ණය නොවේ ආයෝජන ජනපති චීන තානාපතිට කියයි නව නිවාස 16000ක් ඉදිකිරීමේ සියපත නිවාස ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් නැරඹෙයි ජනපති සහ ආණ්ඩුව ෆේල් බව ජාතිය ඇමතීමෙන්ම තහවුරු වුණා මනුෂ කියයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නම් කිරීම ලබන සඳුදා හෝ අඟහරුවාදා රුවන්හෙලි කරයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර දිවිනේ සෙසු සියලු ප්‍රදේශවල පාසල්වල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු ලබන 23 වනදා ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා කෙසේ වෙතත් පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු ආරම්භ නොවන අතර සති දෙකකින් පසුව සාමාන්‍ය පෙළ විභාගයේ නියමිත පරිදි පවත්වන්නේද නැද්ද යන්න පිළිබඳවද අවසන් තීරණයක් ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ. අපි මේකේ සියලුම ප්‍රතිගණ ගැන හිතලා බලලා ගත් තීරණය තමයි නොවැම්බර් 23 වනදා බස්නාහිර පළාතේ පිහිටලා තිබෙන පාසල් අපි දැනට විවෘත කරන්නේ නැහැ. ඒ කියන්නේ කොළඹ, ගම්පහ හා කළුතර කියන දිස්ත්‍රික් තුනේ පිහිටලා තිබෙන පාසල් වල 3 වන වාරයේ නොවැම්බර් 23 වෙනිදා ආරම්භ වන්නේ නැහැ. උදකලා කරලා තිබෙන පොලිස් වසම් වල පිහිටලා තිබෙන පාසල් හැර අනෙක් පාසල් වල 6 ඉඳන් 13 ශ්‍රේණි වලට පන්ති ආරම්භ කිරීමට පුළුවන් නොවැම්බර් 23 වෙනිදා. අපි තීරණය කළා තිබෙනවා ඒ පාසල් සම්බන්ධයෙන් ඒ ක්‍රමවේද ගැන තීරණය ගැනීමේ වගකීම එක් එක් පාසලේ විදුහල්පති ප්‍රමුඛ කමිටුවකට බාර දීමට. එතකොට ඒ කමිටුවේ සංයුතිය මෙසේයි පාසලේ විදුහල්පති ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂක ග්‍රාම සේවක පාසල් සංවර්ධන සමිතියේ නියෝජිත ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතේ මේ පුද්ගලයන්ගෙන් සමන්විත කමිටුවක් තමයි තීරණ ගන්නෙ ඒ පාසලේ පන්ති පවත්වන ක්‍රමවේදය පිළිබඳ. එතකොට ඒ තීරණය පිළිබඳ අධීක්ෂණය අපි පවරා දෙනවා කලාප අධ්‍යක්ෂකවරයා. ඒ වගේම අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය පවත්වන දින දැන් අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ දින තමයි 20/21 ජනවාරි 18 සිට 27 දක්වා මේ සම්බන්ධයෙන් දැනට හුදකලා කොට තිබෙන පොලිස් වසම් තුල පිහිටලා තිබෙන පාසල් පිළිබඳ ගැටලුවක් තිබෙනවා. අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට දැන් නියම කරලා තිබෙන දින ඒ විදිහටම තියා ගන්නවද නැත්නම් ඒ පිළිබඳ සංශෝධනයක් අවශ්‍යද කියන තීරණය අපි ගන්නවා සති දෙකක් තුල. ඒ වගේම පාසල් වල 1 සිට 5 ශ්‍රේණිවල දරුවන්ගේ පන්ති නොවැම්බර් 23 වෙනිදා අපි ආරම්භ කරන්නේ නැහැ. එතකොට කුඩා දරුවන් අතර සමාජ දුරස්ථභාවය ඇතුළු වෙන රීති සෞඛ්‍ය ආරක්ෂක පියවර ගැනීම ප්‍රායෝගික වශයෙන් පුළුවන් වන්නේ නැහැ. නොවැම්බර් 23 වෙනිදා පාසල් විවෘත කිරීමේදී ප්‍රවාහනය පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කිරීමට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ පිළිබඳ අපේ සැලසුම් මොනවද කියලා අපි අද හෙට අපේ දෙමව්පියන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කරනවා. ඒ වගේම සමස්ත වැඩපිළිවෙල පිළිබඳ විස්තරාත්මක චක්‍රලේඛනයක් අධ්‍යාපන අමාත්‍යාංශය අද දවස තුල නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
वर्तमान पणवायति आनयन सीमा श्रीलंकावे सह यूरोपे व्यापार वलट ऋजु विदेश आयोजन वलटा दडी बलपैम एल कर ऐति बबट संधान करमीन यूरोपा संगमें एकाबद्ध निवेदनयक निकुत कर तिबेनवा दिगिन दिगटम आनयन सीमा पेनवीम लोक वेलंद संविधाने नियामनयंटद अनुकूल नोवन बव एम निवेदने वैडी दुरटत संधान පවතින COVID-19 වසංගතය හමුවේ මතු ඇති අභියෝග ගණනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් යුරෝප සංගමය සහ එහි සමාජික රටවල් නියෝජනය කරන තානාපතිවරුන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඉහළ පෙළේ පාර්ශව රැසක් හමු වී තිබෙනවා. යුරෝප සංගමය දිගු කලක් පුරා ශ්‍රී ලංකාවේ විශ්වසනීය මිතුරකු බවත් ගෙවුණු වසර 25ක කාලය පුරාවට යුරෝ බිලියනයකට අධික ආධාර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති බවත් එහිදී අනාවරණය කර තිබෙනවා. මීට අමතරව යුරෝප සංගමයේ සමාජික රටවල් පාර්ශ්වික මට්ටමින්ද ශ්‍රී ලංකාවට විවිධ ආධාර ලබා දී ඇති බවයි යුරෝප සංගමයේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ප්‍රධාන වශයෙන්ම GSP Plus පහසුකම හේතු කොටගෙන තීරුබදු සහ කෝටා ගාස්තු නොමැතිව යුරෝපා වෙළඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙන බවත් ඔවුන් අවධාරණය කරනවා. කෙසේ වෙතත් වෙළඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවන බවත් වර්තමානයේදී පවතින ආනයින සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ හා යුරෝපේ ව්‍යාපාරවලට මෙන්ම ඍජු විදේශ ආයෝජන වෙතද ඍණාත්මක බලපෑමක් සිදු වී ඇති බවත් ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය හා රුමේනියානු තානාපති කාර්යාල පවසනවා. අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ආනයනයට බාධා මතුවීම තුළ ශ්‍රී ලංකාවේ අපනයන ශේෂ්ත්‍රයටද අහිතකර බලපෑමක් එල්ල වී ඇති බවත් දිගින් දිගටම ආනයන සීමා පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ නියාමනයන්ට අනුකූල නොවන බවත් මෙහිදී සිහිපත් කර සිටින බවයි ශ්‍රී ලංකාවේ යුරෝප සංගම් දූත මණ්ඩලය පවසන්නේ. එක්සත්ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සලයේ 31 යෝජනාවට සහය දැක්වීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණයද අවධානයට යොමු වී ඇති බවත් ඔවුන් පවසනවා. විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍ය හා ක්‍රියාශීලී සිවිල් සමාජයක් පවත්වා ගැනීම එහිලා අත්‍යවශ්‍යයි. අවසන් වශයෙන් අපගේ ජාත්‍යන්තර බැඳියාවන් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාව සමග තවදුරටත් ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකාවේ යුරෝප සංගම් දූත මණ්ඩලය සිය ඒකාබද්ධ නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ. අද පස්වරු 6 වන විට නව කොවිඩ් ආසාදිතින් 243 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව සටහන් වන්නේ 18645ක් ලෙසයි. මේ අතර දැනට හුදකලා කර ඇති ප්‍රදේශ විවෘත කිරීම සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි සතියේදී ගන්නා බව යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කෙසේ වෙතත් කොළඹ නගරාධිපති රෝසි සිරනායක මහත්මිය පවසන්නේ දැඩි අවධානයමක පවතින කොළඹ දෙසතියකටවත් ලොක් ඩවුන් කළ යුතු බවයි. ඊයේ දිනේදී COVID-19 ආසාදිතයින් 327 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් පුත්කලින් 325 දෙනෙකුම හඳුනා ගැනුනේ දේශීය වශයෙන් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. අකණ්ඩව ඊයේ දිනේත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වුණා. එසේම පසුගිය දින කිහිපයේදී COVID-19 රෝගීන් අඩු සංඛ්‍යාවක් දක්නට ලැබුණු ගම්පහ දිස්ත්‍රික්කෙන් නැවත රෝගීන් 111 දෙනෙකු ඊයේ දින වාර්තා වී තිබුණා. දැන් විශේෂයෙන්ම අපි ගත්තාම දිස්ත්‍රික්ක 15කට වැඩි ගානකින් රෝගීන් වාර්තා වෙලා නැහැ ඊයේ දවස් තුලත්. මේක සුවිශේෂී තත්ත්වයක්. මේක අපිට වාසි සහගත තත්ත්වයක්. එහෙමනම් අපි මේ මොහොතේදී අපේ ප්‍රධාන අවධානය යොමු වෙන්න ඕන මේ දැනට රෝගීන් වාර්තා වෙන දිස්ත්‍රික්කවල අවධානම් හරියට තක්සේරු කරන්න. ඒ වගේම තමයි දැන් රෝගීන් වාර්තා නොවන දිස්ත්‍රික්ක කියලා අනිත් දිස්ත්‍රික්ක ටික අත්හැරලා දාලා මේ ගමන යන්න ඒ දිස්ත්‍රික්කවලත් අවදානම තක්සේරු කරමින් තමයි අපි ඉස්සරහට යන්න ඕන වෙන්නේ. බැරි වෙලාවත් අපි අවදානම අනිත් දිස්ත්‍රික්කවල අතහැරලා දැම්මොත් එහෙම අපි එකතැනක් කලමනාකරණය කරනකොට අපි හිතපු නැති දිස්ත්‍රික්කයකින් නැවත අවදානම මතුවෙන්න පුළුවන් රෝගී පොකුරක් විදියට. අවදානම යම් මට්ටමට මැදගත වෙලා තියෙනවා බස්නාහිර පළාතේ ඇතුළේ. ඒතර බස්නාහිරනු කොළඹ දිස්ත්‍රික්කයේ තමයි මේ වෙලාවේ සුවිශේෂී. කොළඹ දිස්ත්‍රික්කයෙන් තමයි වැඩිම රෝගීන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ. අදිරි නීතියක් ශ්‍රී ලංකාවේ මේවට පවත්වාගෙන යන්නේ හුදකලා පමණයි පවත්වාගෙන යන්නේ. හුදකලාවක් හැටියට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 7ක් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 17ක් හැටියට මුළු ලංකාවෙම පොලිස් වසම් 24ක් පමණයි මේ වෙනකොට හුදකලාවට ලක් කළා තිබෙන්නේ. ලබන සතියෙ වෙද්දී අත්‍යවශ්‍ය නැත්නම් රටේ සෙසු ජනතාවට නැත්නම් ආසන්න වසම්වල ඉන්න ජනතාවට තර්ජනයක් වෙන තර්ජනයක් විය හැකි ප්‍රදේශයක් වේනම් පමණක් ඒ හුදකලා කිරීමටත් අනිකුත් ප්‍රදේශ උදකලා භාවයෙන් ඉවත් කිරීමටත් අපි කටයුතු කරන ලබනවා. ඒත් සමග මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් සහ පෑලියගොඩ මත්ස්‍ය අලෙවිසල හා සම්බන්ධ කොවිඩ් පොකුර අද දවසේ වන විට 14800 සීමාව ඉක්මවා ගියා.
මෙතර ඊයේ දින හඳුනාගත් COVID-19 වෛරස ආසාදිතයින් අතර පොලිස් නිලධාරීන් 8 දිනකුද ඇතුළත් වෙනවා. ඒ අනුව වෛරසය ආසාදිනේ වූ සමස්ත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 833ක්. ඒ අතුරින් 203 දෙනෙකු පොලිස් විශේෂකාරී බලකා නිලධාරීන්. පෙර දින පොලිසියේ නිලධාරීන් 7 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වී තිබුණා. ඒ අනුව මේ දක්වා පෙර දින පොලිසියෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ ගණන 5ක්. මෙලෙස ආසාදිතයින් වාර්තා වීමත් සමග පෙරදිනිය පොලිසියේ PCR පරීක්ෂණ කටයුතු සිදු කර පොලිස් නිලධාරීන් නිරෝධායන සඳහා යොමු කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. එසේම දිවයිනේ බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 550 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදීද බන්ධනාගාර ආශ්‍රිතව නව රෝගීන් 19 දෙනෙකු හඳුනා ගැනුණා. හික්කඩුව දෙවර වරායේ අහඹු ලෙස තෝරාගත් දෙවරයින් 60 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා. ඒ හික්කඩුව සහ ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින්. මෙතර වරායේ සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ බාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අද අපට බොහොම වගකීමකින් අපි ප්‍රකාශ කරනවා සාමාන්‍යයෙන් කොවිඩ් තත්ත්වය තුළ සේවකයන් රෝගීන් බවට පත්වෙච්ච වෙලාවේ එක පැයකට නැවකින් බහලුම් 5ක් හෝ 6ක් තමයි අපට ක්‍රියා කරවන්න පුළුවන්කම ලැබුණේ. නමුත් මේ අද දවස වෙනකොට එක නැවකින් බහලුම් 25ක ප්‍රමාණයක්. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වය. අද සාමාන්‍ය තත්ත්වයට මේ වරාය අධිකාරිය වැඩ ටික අපි ක්‍රියාත්මක කරනවා. මෙතර ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය විසින් ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම උදෙසා රටේ පුරවැසියන්ගේ සංචරණයන් කළමනාකරණය කිරීම අරමුණු කොටගෙන වෙබ් තාක්ෂණයේ මත පදනම් වූ සුවෙන් සිටුමු ඩිජිටල් විසඳුම හඳුන්වා දීමට කටයුතු කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.staysafe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි. හෙට සිට කොළඹ මහනගර සභා සීමාවේ හුදකලා ප්‍රදේශ තුල සිටින මහජනතාවගේ පහසුව සඳහා විශේෂඥ වෛද්‍ය සේවාවක් සහ ගිලන්රත සේවාවක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. හුදකලා කරලා තියෙන ප්‍රදේශවල කිසියම් හෝ රෝගියෙක් සිටිනවා නම් ඌට රෝහලට යෙමට අවශ්‍යතාවයක් තියෙනවා නම් එම අවශ්‍යතාවය සඳහා අපි මීතොට මුල්ල විද්‍යාලයේ වෙනමම ගිලන්රත ඒකකයක් ස්ථාපනය කරලා තියෙනවා. ගිලන්රත සේවය පැය 24 පුරාම ක්‍රියාත්මකයි. 19.90 ගිලන්රත සේවයට කතා කරලා ඉන්න ප්‍රමාද නම් මෙම සේවයට කතා කරලා රෝහලක් වෙත පැමිණිය හැකි. අපි හෙට දිනේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂඥ වෛද්‍ය සේවාවක් ලබා දීමට අපි කටයුතු කරනවා. බස්නාහිර පළාතේ සංචරණ සීමා පනව නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ටස තුල පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් පසුගිය නොවැම්බර් මාස 16 වන දින සිට වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. නැවත වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇතිවිය හැකි තදබදයේ වළක්වා ගැනීම සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිට වූ 2020 ඔක්තෝබර් මාස 7 වන දින සිට 2020 දෙසැම්බර් මාස 31 වන දා දක්වාම දඩ නොමැතිව වාහන ආදායම් බලපත්‍ර ලබා ගත හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මෙතර කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියද අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට කොළඹ මහනගර සභාවේ සම්පූර්ණ මහනගර සභා සීමාව තුළ ආසාදිතයින් 4836ක් හම්බෙලා තියෙනවා. කොළඹ නගරයේ මරණ සංඛ්‍යාව 28යි. කොළඹ මහනගර සභා සීමාවේ ජීවත් වෙන ජනගහණයෙන් 70%ක් මේ වෙනකොට හුදකලා තත්ත්වයකට පවට ලොක්ඩවුන් බවට පත් වෙලා තියෙනවා. මේ හේතුව නිසාම තමයි රජයෙන් මං ඉල්ලා සිටියේ සති දෙකක් අපිට ලබා දෙන්න හුදකලා කරන්න තද පාලනයක් යටතේ. හුදකලා නොවිච්ච තැන් කීපයක් තියෙනවා. ඉතින් ඒ වස්සෙන් මිනිස්සු ඇවිදින යන වැඩට යන වාහන යන ගමන් බිමන් යන තත්ත්වයක් තියෙනවා. මේ හේතුව නිසාම තමයි මං කිව්වේ එහෙම් පිටින් උතුරු කොළඹ මැද කොළඹයි බොරැල්ලයි සති දෙකකට හුදකලා කරලා අපිට ලබා දුන්නා නම් ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ඉතාමත් පහසු වෙනවා. ආසාදිතින් හොයාගෙන පළවෙනි ආශ්‍රිත අයව හඳුනා වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. කොවිඩ් 19 රෝගයේ අපිට හමු වෙන බහුතරයකට රෝග ලක්ෂණ නැහැ. නමුත් සායනික
කොවිඩ් 19 රෝගය නැත්නම් රෝග ලක්ෂණ සහිතව පැමිණෙන අයට හැදෙන තියෙන ප්‍රධානම රෝග ලක්ෂණ තමයි උණ කැස්ස උගුරේ වේදනාව පපුවේ වේදනාව සහ හුස්ම ගැනීමේ අපහසුතාවය ඒ වගේම මේ වගේ අයට ගඳ සුවඳ නොදැනීම ඒ වගේම ආහාරවල රස නොදැනීමත් තියෙන්න පුළුවන් යම්කිසි කෙනෙකුට විශේෂයෙන්ම ගඳ සුවඳ නොදැනීම වගේම ආහාරවල රසයක් නොදැනීම තියෙනවා නම් වෙන රෝග ලක්ෂණ නැතත් තමුන්ට කොවිඩ් 19 රෝගය ආසාදනය වෙලාද කියන සැකය ඇති කර ගැනීම प्रवेश ලක්ෂණ පහ වෙනවන කිසිම විදිහකින් සැකයක් ඇති කරගත යුතු නැහැ. මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය පිළිබඳව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. තවත් සිදුවීමක් තමයි ඉදිරියේදී සිදුවන්නේ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම. ඒ තුල්දී විදේශවල සිට පැමිණෙන ක්‍රීඩකයන් වගේම ඒ ක්‍රීඩකයන්ගේ සහාය කණ්ඩායම් ජනමාධ්‍ය විදේශීය ජනමාධ්‍ය වගේ කණ්ඩායම් ලංකාවට පැමිණෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකිකයනොත් මේ ක්‍රිකට් තරගාවලිය සඳහා දායකත්වයක් දක්වනවා. මේ තත්ත්වය තුළදී කොහොමද මේ විදේශවල සිට පැමිණෙන අය තුලින් කොවිඩ් 19 අපේ රටට නැවත හඳුන්වා දීම සිදු නොවන්නේ කියන පිළිබඳව මනාව සලකා බලා තමයි අපි ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සඳහා ක්‍රමවේදයක් සකස් කරලා තියෙන්නේ. මේ තත්ත්වයට දෙදී විදේශවල සිට පැමිණෙන සියලුම දෙනා PCR පරීක්ෂණ දෙකක් අවම වශයෙන් කර එහි ප්‍රතිඵල නෙගටිව් ප්‍රතිඵල සමග පැමිණිය යුතුයි. ඒ වගේම ගුවන්තොටුපළට පැමිණි පසු නැවත PCR පරීක්ෂණ කරනවා. එතෙන් සිට ක්‍රමානුකූලව කිසි විදියකින් නිශ්චිත කාල පරාසයක් තුල නැවත නැවතත් PCR පරීක්ෂණ සිදු කරමින් මේ සියලුම දෙනා මේ පැමිණෙන සියලුම දෙනා COVID-19 ආසාදිතින් නොවන බවට තහවුරු කරගෙන තමයි කටයුතු කරන්නේ. ඒ වගේම ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලාංකික ක්‍රීඩකයනොත් ඒ විදියට යම්කිසි නිශ්චිත කාල සීමාවක් නිරෝධායනය වීමකින් පස්සේ තමයි ක්‍රිකට් තරගාවලියට සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ. ශ්‍රී ලංකාව සිය සංවර්ධන ප්‍රයත්නයේදී තව දුරටත් විදේශ ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන අවස්ථා වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ලබා දී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී. චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති ක්වී ෂෙන්හොයින් මහතා අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ සිය අක්තපත්‍ර පිළිගන්වනු ලැබුවා. ඊනනුතුරුව චීන තානාපතිවරයා සමග ජනාධිපතිවරයා කෙටි පිළිසඳරක නිරත වුණා. විශේෂයෙන්ම බෙදුම්වාදයට එරෙහි සටන ජය ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය බොහෝසෙන් උදව් කළා. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගයන් කිහිපයක් පමණයි. ඇතම් පිරිස් චීනය සහ ශ්‍රී ලංකාව අතර මේ සහයෝගතාවය විවේචනය කළා. ඔවුන්ගේ තර්කය වුණේ මේ ව්‍යාපෘති ඵලදායි නොවන බව. සත්‍යය එය නොවේ. චීනයේ සහය ඇතිව ආරම්භ කළ ව්‍යාපෘති ඉහළ ආදායම් සහ රැකියා උත්පාදන විභවතාවයන් සහිතයි. මගේ අපේක්ෂාව දුර කාලයේ අවසන් වීමට පෙර මේ යෝජනා ක්‍රමවල උපරිම ඵල නෙලා ගැනීම ජනාධිපතිවරයා නව චීන තානාපති ක්වී ෂෙන්හොයින් මහතා හමුවේ ප්‍රකාශ කළා. එමෙන්ම මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ රටේ පුළුල් ආයෝජන ඉඩ ප්‍රස්තා තිබෙන බවත් කෘෂි කර්මාන්තය, සංනිවේදන තාක්ෂණය, අධ්‍යාපනය ඒ අතර විශේෂ බවයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 30% පමණ දෙනා ජීවනෝපාය සඳහා පදනම් කරගෙන ඇත්තේ ග්‍රාමීය ආර්ථිකය බවත් ගත වූ දශක 3 ඇතුළත චීනය අත්කරගත් ආකාරයේ ග්‍රාමීය සංවර්ධනයක් ශ්‍රී ලංකාවේ ඇතිකොට ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමත් ප්‍රධාන ඉලක්කයක් බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට හැකි උපරිම දායකත්වයේ දීමට තම රජය සූදානම් බවයි මෙහිදී චීන තානාපති ක්වී ෂෙන්හොයින් මහතා ජනාධිපතිවරයා වෙත ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටියේ. මරදගහ මුල සියපත නිවාස ව්‍යාපෘති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.
මරදගහ මුල සියපත නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටින් ඊයේ දින සිදු වුණා. තියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීගායුකෝ භව. සෑම පෞලකටම තමන්ගේ නිවසක් සංකල්පයේ යටතේ ක්‍රියාත්මක මෙම නිවාස යෝජනා ක්‍රමයේ යටතේ සෑම මැතිවරණ කොට්ටාශයකටම නිවාස 100කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකරනු ලබනවා. ඒ අනුව මැතිවරණ කොට්ටාශය 160ක් ආවරණය වන පරිදි නව නිවාස 16 දහසක් දිවයින පුරයිද කිරීමට යෝජිතයි. ඊයේ දින ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතිය දියුලපිටිය මැතිවරණ කොට්ටාශයේ මර්ධගහමුල ප්‍රදේශයේ ඉදිකරන අතර මෙම නිවාස සංකීර්ණය තට්ටු පහකින් සමන්විතයි. සසුනට දරුවන් පූජා කළ නිවසක් නොමැති දෙමාපියන් සඳහා නිවසක් ලබා දීමේ මිහිදු නිවාස යෝජනා ක්‍රමයට අදාළ ව්‍යාපෘති යෝජනාව ගරුතර මහ සංඝරත්නයේ විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට බහර දුන්නා. මේට සමගාමීව ජාතික ලොතරැයි මණ්ඩලයේ විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනය නිමිත්තෙන් කෝටි 75කට අධික මුදලක් ජයග්‍රාහකින් සඳහා ප්‍රදානය කිරීමද සිදු වුණා. මේ අතර සෞභාගයේ දැක්ම යටතේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්ත දෙක ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම ඊයේ දින ආරම්භ වුණා. 2014 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන අදියරේ කටයුතු ආරම්භ කර තිබුණා. ජපානයේ ටයිසේ සමාගම ව්‍යාපෘති කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරන ලබන අතර වැඩ නිමවීමෙන් පසුව 90 ලක්ෂයක මගීන්ගේ දහරිතාවයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. Airbus A380 වැනි විශාල ගුවන් යානා හැසිරවීමේ පහසුකම්ද ඇතුළු නවීන පහසුකම් රැසක් මෙම නව ඉදිකිරීම හරහා ජනතාවට හිමිවනවා. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ හේතුවෙන් රට ආපස්සට ගමන් කර ඇති බවත් එබැවින් ඉදිරි වසර කිහිපය තුළ හෝ රට ක්‍රමානුකූලව ඉදිරියට පවත්වාගෙන යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. ජනාධිපතිතුමාට ඊයේ තමන්ගේ ජාතිය ඇමතීමේ කතාවෙදිත් සමාජ මාධ්‍ය සහ විපක්ෂයේ දේශපාලඥයින් මම ෆේල් කියනවා කියලා කියන්න තරමටම එතුමා ෆේල් වුණා ඊයේ. ඒ කියන්නේ ඒ කතාවටත් සමාජයේ ජනගත වෙලා තියෙන ජනාධිපතිතුමාගේ අවුරුද්දක සේවා කාලය ෆේල් කියන එක එතුමාගේ කටින්ම එතුමට ඊයේ කියන්න සිද්ධ වුණා මම ෆේල් නෑ කියන එක. ඉතින් අපි හිතනවා ජනතාවගේ මතය ඒ වගේම විපක්ෂයේ කාර්යභාරය අපි හරියාකාරව ඉෂ්ට කරලා තියෙනවා. ඒ වැරදි හරි විදියට පෙන්වලා දීලා සමාජගත කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් තමන්ම විභාගේ ලියලා තමන්ම ඇගයින් පත්‍රේ බලනවා නම් ඒක ෆේල් කියලා තමන්ට තේරෙන්නේ නෑ. හැමදාම පාස් වෙලා ඉන්න පුළුවන්. හැබැයි අපි කියන්නේ මේක ඉදිරියේදී මේකේ අපිට ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා ෆේල් වීම පිළිබඳ අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි රටේ අවුරුද්දක් ෆේල් වෙලා තියෙන්නේ. රටේ අවුරුද්දක් අවුරුද්දායිත අපස්සට ගන්න බෑ නැවත ගන්න බෑ. ඒ නිසා ඉදිරි අවුරුදු කීපෙදීවත් මේ රට හරියට සාර්ථකව කරගෙන යන්නට කියලා අපි කියනවා. මොකද රට ෆේල් වෙන්න දෙන්න අපිට බලන් ඉන්න බෑ. සිල්රිදී නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර 3ක සිර දඬුවම් හා දඩ මුදල් නියම වී අපමත මුදා හැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිටියන මහතුරුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසට අභ්‍යාචන අධිකරණය නියම කර තිබෙනවා. කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ඉදින් මෙම තීන්දුව ලබා දුන්නා. තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය මෙම පෙත්සම්වල පෙත්සම්කාර පාර්ශවයේ සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු පුළුල් ලෙස විග්‍රහ කිරීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ බව සඳහන් කළා. නඩුවේ විත්තිකාර අභියාචකින් දෙදෙනා ජ්‍යෙෂ්ඨ රජයේ සේවයේ නිලධාරින් බව සඳහන් කළ විනිසුරුවරිය ඔවුන් තමන්ට පැවරී තිබෙන නීතිමය රාමුව තුල සිට ක්‍රියා කර ඇති බව පෙනියන්නේයි විනිසුරුවරිය සිය තීන්දුවෙන් සඳහන් කර තිබෙනවා. ඉදිරිපත් වූ සාක්ෂි සහ ලේඛන විශ්ලේෂණය කිරීමේදී ඔවුන් රජයේ මුදල් වංක ලෙස සාවාද්‍ය පරිහරණය කිරීමක් සිදු කළ බවට තහවුරු කළ හැකි සාක්ෂි අනාවරණය නොවන බවද විනිසුරුවරිය ප්‍රකාශ කළා. ඒ අනුව සාවාද්‍ය මුදල් පරිහරණය සම්බන්ධයෙන් විත්තිකරුන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණු අධිචෝදනා තුන සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරිය විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසට නියෝග කළා. මෙම නඩු තීන්දුවේ පිටපතක් වැඩිදුර කටයුතු සිදු කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත යොමු කරන ලෙසටද විනිසුරු මඩුල්ල විසින් අභියාචන අධිකරණයේ ලේකකාධිකාරීවරයාට නියෝග කර සිටියා. 2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුලින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යයි චෝදනා කරමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉක්ුත් යහපාලන රජයේ සමයේ මෙම නඩුව පවරා තිබුණා. එම චෝදනාවලට වරදකරු වූ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට
වසරේ සැප්තැම්බර් මස 7 වනදා බරපතල වැඩ සහිතව වසර 3ක සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 20 බැගින් දඩ මුදලක්ද ගෙවන ලෙසට කොළඹ මහාධිකරණය තීන්දුව කළා. තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් තමන් සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහතුරුන් අභියාචනා පෙත්සමක් ගොනු කර තිබුණා. එම අභියාචනා පෙත්සම් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව අභියාචනා අධිකරණ විනිසුරු මඩුල විසින් අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. අද දින अभियाचनाधिकरण विशीन दिन तींदु गण मठा मगे मित्र अनुषरिए सतुट मगत विश्वासक अधिकरण स्वाधीन अपे दुग्गन विलकियान अभी अधिकरण तम इतरुति गुण अद दिन मठा अनुषरते दिन तींदुन सियलु चोदनावली निधस्कर निधस्कर मम दखिन्े उद्गले कुट दुन तींदुकट वड मुड़ महत्ज्य सेवेम तिबुनु असाधारण बंदीमलिन इवत्सा मंग मगे सहोदर राज्य सेवकैंगे हरिदेकर अट भयवेन नटप දෙදහස් විසියක අයවැය යෝජනා දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද පෙරවරු 9:30ට ආරම්භ වුණා. අද දින විවාදය ආරම්භ වී ටික වේලාවකට පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියා. අවශේෂ කැලෑ වශයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ආරක්ෂාව තහවුරු කර තිබූ වනාන්තර පද්ධතිවල කළමනාකාරීත්වය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට මේ වන විට රජයේ විසින් කටයුතු කර තිබෙනවා. මෙම අවශේෂ කැලෑ යටතට ජෛව විද්‍යාත්මකව ඉතා ඉහළ වටිනාකමක් සහිත අක්කර දහස් ගණනක් අයත් වන අතර විශාල වනාන්තරවල සිට කුඩා සංවේදී පරිසර කලාපද මීට අයත් වෙන. අවශේෂ කැලෑ වශයෙන් ආරක්ෂා කර තිබූ වනාන්තර පද්ධතිවල ක්‍රියාකාරීත්වය ජෛව විවිධත්වය රැකගැනීමට සමාජ ආර්ථික වශයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව රජයේ විසින් පිළිගනු ලබන්නේද මේ අවශේෂ ඉඩම් සඳහා නිර්දේශ ලබා ගැනීමට ඒ පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කිරීමට රජයේ විසින් කටයුතු කරන්නේද මේක ඍතුරු ඒක රාශි කර ගන්න තියෙනවා තාමාර නිවාස හදන්නත් ඒ වගේම වණිජී කලාපය තුල කටයුතු කරපු ආකාරය පිළිබඳවත් ඒ නිසා ඉදිරියේදී පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා අග්‍රාමාත්‍යතුමා පවසා සිටියේ මේ අයවැය කඩා වැටුණු ආර්ථිකයක් උසවා තැබීමට ඉදිරිපත් කරන සංවර්ධන අයවැයක් කියලා සමස්ත අයවැය විග්‍රහ කරන විට අපිට සිහිපත් වෙන්නේ වැටත් නියරත් ගොයමත් කානම් කාට කියන්දද ඒ අමාරුව කියන කියමනයි ගරු වික්‍රමරත්න මන්ත්‍රීතුමා විපක්ෂයේ ඉදිරිපත් කළ ඇතැම් අදහස් වලට එකඟ වෙන්න පුළුවන්කමක් නැහැ පවතින ජාතික හා අන්තර්ජාතික තත්ත්වයන් සැලකිල්ලට අරගෙන සියලු දේවල් අසුභවාදී විදිහට 100ට 100ක් බැලීම කොහෙත්ම සුසුසුවන්නේ නැහැ ඒ වගේම තමයි සියලු දේවල් 100ට 100ක් සුභවාදී විදිහට බැලීමත් අපිට අද පුළුවන්කමක් නැහැ ඕනාන්ලුවක් આવොත් පාරවල් පාලම් වතුර ඒ ව්‍යාප්තිය ඇති කරනවා නමුත් අයවැයකින් බලාපොරොත්තු වෙන්නේ ජනතාවට සහන මේ අයවැයෙන් සාමාන්‍ය ජනතාවට කිසිම සාඩයක් නැහැ හැම ආණ්ඩුවක්ම සල්ලි දතුරව කතා කරන්නේ දේශීය ආර්ථිකය ගැන වතු කම්කරුවන් රුපියල් 10 දෙනෙක් ගැන ගිය ආණ්ඩුව කාලේ පෙට්‍රල් කෑනයක් අරන් ආවා මේ පාර්ලිමේන්තුව ගිනි තියන්න ඔය එහා පැත්තේ මන්ත්‍රීවරයෙක් රුපියල් 10 දෙනකම් පාර්ලිමේන්තුව ගිනි තියනවා කිව්වා දැන් පාර්ලිමේන්තුව ගිනි තියන්න එපා කියන්නේ රුපියල් 10 දෙනවා හාම්පුතුන් එකඟ වෙන්න ඕනේ වතු සමාගම් එකඟ වෙන්න ඕනේ නැත්තම් සමාගම් 25 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියා. මේ අයවැය ලේඛන ඉදිරිපත් කරපු මොහොත මම දකිනවා ඉතාමත් අසීරු සහ අමාරු අවස්ථාවක්. ඒක අපි හැමදෙනාම පිළිගන්න කාරණයක්. නමුත් 2021 වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත් කරපු මේ අයවැය ලේඛනය මම දකින ආකාරයට ඒ අභියෝගය ජයගන්න ඉලක්ක කරපු කාරණා පිළිබඳව නම් සෑහීමකටපත් වෙන්න බෑ. මම මෙතෙන්ට වෙලා කරු කතානායකතුමනි කල්පනා කරේ 37 නායක මැතිතුමා කොහෙද ගිය අවුරුදු 5ක කාලය තුල හිටියේ කියලා. මේ අවුරුදු 5ක කාලය තුල මේ රටේ ආර්ථිකයටම යහපාලනය කරපු
විනාශයේදී ආ බැලුවන මං හිතන්නේ අද මේ රටේ ජනතාව සතුටු වෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව මේ රටේ අපි බලයට එද්දි බදු ගෙවන්න පුළුවන් කණ්ඩායමක් හිටියේ නැහැ ගරු කතානායකතුමනි දැන් 2020ට කෝටි 280000 2021ට කෝටි 297000 ඒ දෙක එකතු කරාම කෝටි 500000 කෝටි 580000ක් ණය ගන්න මේ අවුරුදු දෙකට අපේ ආර්ථිකය කොච්චර මේ හැදුවද කිව්වොත් අපි දෙවනි උනේ අෆ්ගනිස්තානයේ විතරයි ගරු කතානායකතුමනි ආණ්ඩුව ඉතා පැහැදිලිව මේ අයවැය තුල යෝජනා කරලා තියෙන්නේ තවත් බිලියන 3000ක් අලුතෙන් ණය ගන්න එදා එක්සත් ජාතික පක්ෂය බලයට එනකොට කිව්වා රාජපක්ෂ පාලනේ රට ණය කරා ඒකෙන් රට මුදව ගන්නවා කියලා එතුමන්ලා කරෙත් නැවත රට ණය උගලක ඉහිර කරා ඔබතුමන්ලා දැන් කරන්නේ ඒකම තමයි සල්ලි අච්චු ගහනවයි ණය ගන්නවයි කියන්නේ ඒක තමයි පරිකම මේ අයවැය දිහා බලපුවම සිංහල බෞද්ධ බලවේග වල තියා පන්සලටවත් සලකලා නැහැ මේ අයවැය කොහෙවත් නැහැ පන්සල රකින්න ගෝඨා ෆේල් කියලා මේ කියන්නේ කවුද කියන එක ගැන මහජනතාව දන්නවා ඒ වගේම ඉතිහාසයේ පුරාම ෆේල් වෙච්ච පිරිසක් මෙහෙම කියන බවත් මහජනතාව දන්නවා සංචාරක කර්මාන්තයේ ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල මේ යෝජනාවේ තියෙනවා විනාශ කරපු අපනයන කෘෂිකර්මය දියුණු කිරීම සඳහා අද විශාල වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවා චන්දිම වීරක්කොඩේ මෛතුමා ගැන මොනවා කියන්නද කියලා කල්පනා කරේ ඒ ආණ්ඩුවේ අතුරු කැරැල්ල කරකෝ හෙඩෝ පුද්ගලයෙක් තමයි දැන් ඔය අසරණ කරලා කුණු කූඩට දාලා තියෙන්නේ මෙන්න රජයේ සේවකයන් නදනා පොඩි කැරට්ටලයා අවුරුදු 60 ගියාමත් ඔයාලට සේවය කරන්න පුළුවන් හොඳේ එහෙම දෙනවා පොඩි කැරට්ටලයා ආපහු මොනවා හරි ප්‍රයිවට් වැඩක් කරලා जनाधिपति කතාව ආරම්භයේදී කිව්වේ මට මේ ඡන්දෙ දුන්නේ මේ ජන කොටස කියලා තමයි පටන් ගත්තේ. ජාතිවාදී අවස්ථාවේ මෙතුමා ජනාධිපතිතුමා කිව්වේ ඡන්දෙ දුන්න ජනතාවට ස්තුතියි කියලා කිව්වේ. මෙතුමා තමයි ජාතිවාදී අවස්ථාවේ. මේ මේ පාලනය කරන්න බැරි නම් එළියට දාන්න. නම් කරන්න. මොකද එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුව සඳහා ඉදිරිපත් කරනු ලබන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ලබන සතිය වන විට අවසන් තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තුව මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. මංගිත රටේ ඉතිහාසයේ ජනප්‍රියතාවයකින් පත් වූ ආණ්ඩුව එවාගෙම ඉතාම කිටිම කාලයකින් පිරිහීමට පත් වූ ආණ්ඩුව අපි දැක්කා මේ පසුගිය දවස්වල ආයවැය. ආයවැය දිහා බලනකොටත් ඇත්තෙම ඒක අර අලුගඩකට හුලම් පිඹුවා වැනි අයවැය රටේ ජනතාවට කොලේ වහගෙන ඉදිරිපත් වූ අයවැයක් හැටියටයි අපි දකින්නේ මේ ජනාධිපතිතුමා 2009 අද වෙනකොට පත් වෙලා රටේ ජනතාවට සහනයක් දෙන්නට ඕනි කියලා බදු සහනයක් ලබා දුන්නා බදු කප්පාදුවක් ඒ බදු කප්පාදුවෙන් තමයි රටේ මේ රජයට අවශ්‍ය ආදායම නැති වුණේ ඒ නිසා දැන් කොරෝනා ප්‍රශ්නයත් එක්ක එනකොට මීටත් වඩා ප්‍රශ්න පීඩනය වැඩි වුණා ඉතින් මම හිතනවා මේ අවස්ථාවේදී මේ අයවැය හොඳ අරමුණු තියෙනවා ඇත්තම මේක නරක අයවැයක් කියලා එහෙමම ප්‍රතික්ෂේප කරන්න. ඒ වගේම අපි මේ රජයට කියන්නේ කරුණා කළා රටේ ආර්ථිකයේ අර්බුදයේ ඇත්ත රටේ ජනතාවට කියන්නේ මේක වහන්නට එපා. මේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්න ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬක් නැගෙන්න. ඒ ගැන තාම මොකක්ද ප්‍රතිපාදයේ තීන්දුව? නෑ ඒ ගැන අපි මේ දීර්ඝ සාකච්ඡා කරලා දැන් ඒට අනිද්ද වෙනකොට අපි තීරණය ගන්නවා ඒක. දැන්ම කිව්වා සුදුසු කෙනෙක් අපි පාර්ලිමේන්තුවට යවනවා කියලා. සුදුසු මං හිතන්නේ අපි ලබන සුමානේ මේ තීරණය අරගෙන කෙනෙක්ව යවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ওই බොහෝ දුරට සෞන්දහව අංගාරවාද වෙනකොට ඒ ගැන තීරණයක් ගන්නවා අපි. දේශපාලන වේදිකාවේ පළ වූ තවත් අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. මේ අයවැයට ප්‍රථම අපි ඉදිරිපත් කළා විශාල යෝජනා ප්‍රමාණයක්. මත අපේ අමාත්‍යංශය ඉදිරිපත් කරපු සියලු යෝජනා පිළි අරගෙන තියෙනවා මුදල් අමාත්‍යංශය මගින්. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා ගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත්. ඒ අනුව අපට ඉදිරි වර්ෂයේ තුල පුළුවන්කම ලැබෙනවා විශේෂයෙන්ම ප්‍රධාන ව්‍යාපෘති රාශියක් අපට ආරම්භ කරන්න පුළුවන්කම ලැබෙනවා. අපි දැක්ක අයවැය විවාදයේදී තව වැදගත් කාරණයක් කිව්වා. ඒ තමයි පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 55 ඉඳන් 60 දක්වා වැඩි කරනවා කියලා. මේකේ තියෙන්නේ සැඟවුණු අර්ථයක්. මේකේ තියෙන්නේ වෙන ගේම් එකක්. මේ ගේම් එක තමයි පෞද්ගලික අංශයේ ඇයට ඇතිවුණු වරප්‍රසාද. තමන් අවුරුදු 55 න් විශ්‍රාම යාමට අවශ්‍ය නම් ඕන්ඩ ඇතිවුණු වරප්‍රසාදය රජය අවහිර කළා. ඒ වෙනුවටත් නෙමෙයි රජය මේ සේවකයන්ගේ EPF අරමුදල් වලට තට්ටුව දාන්න තමයි මේ කරලා තියෙන්නේ. පක්ෂයේ මොන චෝදනා කෙරුවත්
පවතින තත්ත්වයේ අනුව ඉදිරි වසර සඳහා මේ රට කළමනාකරණය කිරීම සඳහා සාර්ථක අයවැයක් ඉදිරිපත් කරනවා දිනෝ කියන කාරණේ තමයි පැහැදිලි වන්නේ. සීනි බෝල අයවැයක් නම් නෙමෙයි අයිසිං දාලා නැහැ. අයිසිං නැති වුණත් අයවැය ඉදිරි වර්ෂයේ හොඳින් කළමනාකරණය කිරීම සඳහා අපිට ප්‍රමාණවත් කියන කාරණේ පැහැදිලිව කියනවා. එදා වේල කන්න නැහැ, රැකියාව හොයාගන්න විදියක් නැහැ, තමන්ගේ වෘත්ති අහිමි වෙලා, හාල් මිට ගන්න විදියක් නැහැ, පරිපුටික ගන්න විදියක් නැහැ, පොල් ගෙඩිය ගන්න විදියක් නැහැ. පොල් ගෙඩිය ගන්න වෙලාවක් තියෙන්නේ මැනලා. නමුත් महिंद राजपक्ष गोटाबे राजपक्ष आंडुवेशन उदाउन प्रबल व्यापारी प्रतिपत्ति प्रकाशित अनुकूल सकस पार्लमेंट विवाद राज्य සුගිත මුදිතකරණය කියපු ආණ්ඩුව අවුරුද්දකින් පස්සේ තමන්ගේ බැරිකම ප්‍රදර්ශනය කරලා තිබෙනවා. මේ ආණ්ඩුවට කරන්න කිසිම දෙයක් පුළුවන් කමක් නැහැ කියන එක අයවැය ලේකණෙන් ඉදිරිපත් කරලා තියෙනවා. දෙක නෙක ගැසට් එක දිගටම හරි ගැස්සු. ගිය සතියේ සීනි බොරුවට මිල බැස්සු. ආයේ මේ සතියේ 40කින් ඉස්සු. බන්දුල ඇමති හටනම් හොඳටම පිස්සු. කොවිඩ් වසංගත තත්ත්වයත් සමග දැඩි ලෙස පීඩාවට පත්ව සිටින මේකිරි නිෂ්පාදකයන් සහ ගොවීන් පිරිසක් පිළිබඳවයි ත්‍රිකුණාමලෙන් අපට මේ තොරතුරු වාර්තා වුණේ. මුළුමහත් ලෝකයේම දරුණු ලෙස වෙලාගෙන සිටින කොවිඩ් 19 වසංගතය මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල කරමින් සිටිනවා. රටේ සමස්ත ක්‍රියාවලියටම බලපාන ඉතා වැදගත් අංගයක් වන ආර්ථිකයට මේ වන විට ඍජු ලෙස දායකත්වයේ සපයන විවිධ දේශීය කර්මාන්තකරුවන් අද වන විට කබලින් ලිපට වැටුණු තත්ත්වයකට පත්වලා විවිධ ස්වයං රැකියාවල නිරත වෙමින් සිය දෛනික ජීවිකාව ගෙන ගිය ජනතාවට කිසිදු හවුවරණක් නොමැති වීම නිසා පීඩා විඳින තත්ත්වයට පත්ව අවසන්. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ කන්තලේ සහ අක්බෝපුර ප්‍රදේශවල මීකිරි නිෂ්පාදනය කරන ගොවීන් අද වන විට සිය නිෂ්පාදනයන් අලෙවි කර ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින පුවතක් අපට වාර්තා වුණා. නොයෙක් දුෂ්කරතා මැද සිය ජීවිකාව ගෙන යන මෙම මීකිරි වෙළඳුන් පමණක් නොව ඔවුන්ට දියරකිරි සපයන ගොවීන්ද මහත් දුෂ්කරතාවයට පත්ව සිටින්නේ මීකිරි නිෂ්පාදනයට අවශ්‍ය දියරකිරි අලෙවි කර ගැනීමට නොහැකි වීම මතයි. මේ දවස්වල ඇත්තටම බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ වෙන්ද වගේ අපිට වාහන මේ දවස්වල පාරේ ගමන් යන්නේ නැහැ. අපි වෙන්දර කිලීට 134ක් යන්නේ කෑන් තුනක් වගේ දැම්මා. දැන් දවසක් අර දවසක් වගේ තමයි කිරි කෑන් එකයි ඒත් දාන්නේ. ගොඩක් අඩ වහලා අපෙන් කිරි ගන්න නැහැ. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ කන එකට වඩා අපේ මේ අපි ණය aran තියෙන. ඒ ලෝන් වලට අපිට ගෙවා ගන්න බොහොම අමාරුයි මේ දවස්. හැමපැත්තෙම අසරණ වෙලා ඉන්නේ රස්සාවල් වල කෑන් 3-7ක් විතර වගේ දැම්මා. දැන් මේ දවස්වල අපිට කිරි එහෙම දාන්න විදියක් නැහැ. අපි දවසට එකක් වගේ දාලා ඒක තමයි එමින්ම මීකිරි හට්ටි නිෂ්පාදනය කරන වෙළඳුන්ටද සිදුවැත්තේ මෙම දුෂ්කරතාවයට මුහුණ දී සිටින කොටස් කරුවන් බවට පත්වන්නටයි. මේ මැටි භාජනය ගේන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කේ කටුපත ගමේ. ඉතින් මේ ගමේ මේ වෙනකොට වළං ලක්ෂ ගාණක් හදන් ඉන්නවා කන්තලේ අග්බෝපුරට කිරි ව්‍යාපාරයට ගෙනත් දෙන්න මේවා. නමුත් ඒ අයටත් ඉතින් අපිටත් ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේ කිරි අලවිය නැතිකමත්. ත්‍රිකුණාමලයට සංචාරකෝ එන්නේ නැහැ. ඉතින් වෙනදා අපි කිරි ලීර 800ක් වුණ කරන දැන් කිරි ලීර 70 වුණ කරන්නේ. රටේ ආර්ථිකයට තම දායකත්වයේ සපේන මෙම අසරණ ගොවි ජනතාවට සහනයක් ලබා දීම වගකිව යුතු සියලු බලධාරීන්ගේ යුතුයකමක් සහ වගකීමක් නොවන්නේද? දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති දුරේ දියුරුන්දී වසරක් සැපිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනය සහ පවතින වසංගත තත්ත්වය මෙරටින් තුරන් වේවා යන ප්‍රාර්ථනෙ පෙරදරි කරගනිමින් විශේෂ පිරිත් සජ්ජායනයක් ත්‍රිකුණාමලය ගිරිහඬුසෑය රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ අතර කුරුණෑගල මහවීදියේ මහපල්ලියේදීද අග්‍රාමාත්‍යවරයාගේ ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද පූජාවක් පැවැත්වුණා.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු නුවන් සොයිසා වැරදි තුනක් යටතේ වරදකරු බවට පත් කර තිබෙනවා. ඒ ICC දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසින් සිදු කරන ලද නඩු විභාගයකින් අනතුරුවයි. කලුතර කටුකුරුන්ද වෙරළ තීරයට ඩොල්ෆින් රංචුවක් පැමිණ සිටි බවට එම ප්‍රදේශවාසීන් සඳහන් කළා. එයින් ඩොල්ෆින් මත්ස්‍යින් තිදෙනෙකු වෙරළ තීරයේ බොහෝ වේලාවක් රැඳී සිට ඇති අතර අනතුරුව කලුතර දකුණ පරිසර පොලිසියේ ආරක්ෂාව මත එම මත්ස්‍යින් නැවතත් සාගරයේ වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. වවුනියාව සහ මන්නාරම ප්‍රදේශයේ ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිත LTT සැමරුම් වැඩසටහන් තහනම් කිරීම සඳහා තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. LTT ගලයින් සැමරීම පිළිබඳ වැඩසටහන් වලට අදාළව වවුනියාව සහ මන්නාරම පොලිසිය විසින් වවුනියාව සහ මන්නාරම අධිකරණ වලට ගොස් තහනම් නියෝග ඉල්ලා සිටියා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව ඒ අනුව මන්නාරම මහේත්‍රාත් අධිකරණයේ මගින් පුද්ගලයන් 5 දිනකට එරෙහිවත් වවුනියා මහේත්‍රාත් අධිකරණයේ මගින් පුද්ගලයන් 8 දිනකට එරෙහිවත් තහනම් නියෝග නිකුත් කර තිබෙනවා. ඒ අනුව යම් කෙනෙක් එම ප්‍රදේශවල මිය ගිය LTT ත්‍රස්තවාදීන් සැමරීමක් දුකරන්නේ නම් ඒ අයට එරෙහිව අධිකරණ නියෝග වලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට හැකියාවක් තිබෙනවා. නීතිඥ රවි ජයවර්ධන මහතා විපක්ෂ නායක ලේකම් දුරේ වැඩබාරගෙන තිබෙනවා. අවස්ථා කිහිපයකදී විවිධ ආයතනවල සභාපති දුරයන් දරා ඇති ඒ මහතා ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙසද කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කර තිබෙනවා. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.